රටේ මූල දීලා තිබෙන ආර්ථික අර්බුදයේ මූල්‍ය අර්බුදයේ පිළිබඳව දිගපල්ල හා ඒ බරපතලකම පිළිබඳව අපිට දැනෙනවා. ඒ අනුව තවදුරටත් ඒකට වගකීම ඇතු යන්නේ කියන එක පිළිබඳවත් ඒ පිළිබඳව කරුණු කාරණා ඉදිරිපත් කිරීමත් දිගින් දිගටම කරන්න පුළුවන්. නමුත් ඒකෙන් අපි කියපුව ආකාරයට අපි කියන ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නැහැ. මම මුලින් කියපුව ආකාරයට මේකට කරුණු රාශියක් බලපාලා තියෙනවා. වැරදි ප්‍රතිපත්ති අති විශාල ණය කන්දරාවක් දරාගත නොහැකි අති විශාල පාඩු ලබන ආයතන දරාගත නොහැකි රාජ්‍ය සේවයක් මිලියන 1.6ක ඇතුළු කරුණු කාරණ රාශියක් තියෙනවා. මේ හේතු කොටගෙන අපිට විදේශ මුදල් වල පෙමනක් නෙවෙයි දේශීය මුදල් වලත් විශාල අඩුපාඩුවක් තිබෙනවා. අලුත්ම සංඛ්‍යාලේඛන අනුව ඔබතුමලා දන්නවා අපි රුපියලක් ආදායම හැටියට ලැබෙනා නම් වියදම රුපියල් 2.750යි. එහෙනම් ඕනෑම රටකට ඕනෑම රාජ්‍යයකට එවැනි ආණ්ඩුවක් පවත්වාගෙන යාමේ හැකියාව නැහැ. ඒ හා සමානවම අපි දැක්ක පෞගිය කාලයේදී 2021 වර්ෂයේ ගත්තම ලංකාවේ අපනයනය ඇමරිකානු ඩොලර් 12.5යි. ආනයනය ඇමරිකානු ඩොලර් බිලියන 26.8යි. එහෙනම් ඩොලර් 8ක පමණ ඩොලර් බිලියන 8ක පමණ වෙනසක් තියෙනවා. මෙන්න අවසාන වශයෙන් මේකට විසඳුම ඒ ඩොලර් ප්‍රමාණය කොහොමද හොයාගන්න කියන එක පිළිබඳවයි. එම නිසා මම හිතනවා අපි සියලු දෙනාම මේ ප්‍රශ්නය සඳහා විසඳුම් සෙවීමට අත්වල් බැඳ ගැනීම ඉතාමත්ම වැදගත්. එම නිසා ඒ අසීරු අභියෝගය බාර ගැනීම පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමාට අපේ සහාය මේ අවස්ථාවේදී හිමිව යුතු අතර එතුමා සාර්ථක වේයයි අපි ප්‍රාර්ථනා කරනවා එතුමා ඇතුළු මේ රාජ්‍යය.